जयगम श्रीलंका पोलन्नरु देश विदेश रखिया मार्तु दास दाहत पोलन्नरु जातिक क्रीडांगणे दी සදාන් කරා මේ කොන්ත්‍රාත් පදනම් මත සහ මේ බඳවා ගැනීම මත මේ ගුරුවරු බඳවා ගන්නවයි කියලා. එතකොට කුමන වැටුප් සීමා මතද මේගොල්ලෝ බඳාගන්නේ? දැන් ඇත්තරම දැන් මේ අයට අපි දන්නවා කොන්ත්‍රාත් පදනම් මත ඌ බඳවා ගැනීමේදී පැහැදිලිවම ඔවුන්ට පෞගිය කාලේ අධ්‍යාපන මතුරත් ප්‍රකාශ කළාපදි රුපියල් 20000ක් හෝ 30000ක මුදලක් දීලා බඳවා ගන්න තමයි ඔය කතා කරන්නේ. නමුත් ඒකේ තියෙන ප්‍රශ්නේ එක නෙවෙයි. ඒකේ තියෙන ප්‍රශ්නේ ඔවුන් දැන් අපි ගත්තොත් දැන් මෙතන දැන් රැකියා විරේතු උපාධාරින් කියලා මේ කොන්ත්‍රාත් පදනම් මත බඳව ගන්නවා නම් එහෙම නැත්නම් විශ්‍රාමිකයන් බඳව ගන්නවා නම් විතර ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන අධ්‍යාපන පද්ධතිය. එතකොට දැන් ඉතිමත් ගුරුවරු බඳව ගත්තම ඔවුන්ට ගුරු සේවයට අදාළ වැටුප් ලබා දීලා ඒ බඳවා ගැන ඒ අනුව සුදුසුකම් ඇති පිරිස් තරුණ ජවයක් සහිත පිරිස් බඳවා ගැනීම තමයි සිදු වෙන්න ඕනේ. දැන් විශ්‍රාම ගිහිලා පද්ධතිය විශ්‍රාම යාමට සාපේක්ෂව තවත් විශ්‍රාම ගිය අය බඳවා ගැනීම වෙනුවට නව ජවයක් නිය තුරුරු තමයි පාසල් පදිට අවශ්‍ය වෙන්නේ. තේම නැතුව මේක මේ කරන තමන්ගේ මුදල් ඉතුරු කරගන්න කරන වැඩෙන් වෙන්නේ මොකද? දරුවන්ට ගුණාත්මක ගුරුවරේ ලබා ගැනීමේ අවස්ථාව තමයි මේ අයි වෙන්නේ කියන කාරණාව අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම සඳහන් කරපු ආකාරය දැන් ගුරු සායක බඳව ගන්න අයට වසර 5ක් විතර යනවා. ඔවුන් සුදුසුකම් සපුර ගන්න ගමන් ගෙවන රුපියල් 10000යි. රුපියල් 10000ක දීමනාවකට ගුරුවරේ පද්ධතිය තියාගෙන මේ කරන වැඩේ මොකක්ද? ඒ කියන්නේ වුන් සුදුසුකම් තියන අය. ඉතින් පෞගේ කාලේ පුරාට මේ බඳවා ගැනීම ප්‍රතිඵලය මොකක්ද? ඒක නිසා අපි කියනවා නැවතත් එවැනි දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය තරම් උපාධාරී ඉන්නවා බඳවා ගැනීම හැකියාව තියෙනවා. ඒකට ඉඩ තියෙනවා. ඒ කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ට කියන්නේ. දැන් මේක දීප ව්‍යාප්තව කරන්නද යන්නේ නැත්නම් එක පලාතක විතරද? දීප ව්‍යාප්තව කරන්න මේ චෝදානම් වෙන්නේ. මොවුන්ට මේ ගුරු ඉංගේට කඩිනම් විසඳුමක් නැහැ. කොහොමද අනිත් පැත්තෙන් අපි දන්නවා විද්‍යාපීඨ වලින් එන ගුරුරුත් මේ අවුරුද්දේ එන්නේ නැහැ. කොවිඩ් කාලේ විද්‍යාපීඨ වල ගුරුවරු බඳව ගත්තේ නැහැ. ඒකේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා අපි. ඒක නිසා තමයි ගුරුවරු එන්නේ නැත්තේ. එතකොට දැන් මේ ළමයින්ට පුහුණුවක් සහිත ගුරුවරයෙක්ගෙන් අධ්‍යාපනය ලැබෙන අයිතිය තමයි මේ රණිල් රාජපක්ෂ ආණ්ඩු නැති කරන්න යන්නේ. දැන් එතකොට මේක අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ආපු තීරණයක්ද නැත්නම් පළාත් අධ්‍යාපනයෙන් මේ කරන වැඩද මේක? නෑ දැන් අපි දන්නවා දැන් මේ ගුරු සහායක බඳවා ගැනීම සම්බන්ධයෙන් අපිට මේන්න තියෙන්නේ තමයි කැබිනට් මණ්ඩලය ගත තීරණයක් මේ. ඒ වගේම දැන් මේ සියලු දේ කැබිනට් මණ්ඩලය අරගෙන තමයි මේ තීරණ ගන්න. මොවුන් තීරණ ගන්නේ මේක ඔයේ පවත්වාගෙන යන්න තමයි ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන පද්ධතිය. ඔවුන්ට අවශ්‍ය ඔය නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වගේ මේ ගේන්න යන යෝජනා 41 තුල පාසලට මුදල් අය කිරීම, ඒ වගේම පාසල්වල ගොඩනැගිලි විකිණීම, ඉවැනි දේවල් කිරීම තමයි ඔවුන් උත්සාහ කරනවා විනා මේ තියෙන අධ්‍යාපන පද්ධතිය රජයේ අධ්‍යාපනයේ නිදාස අධ්‍යාපනයේ වලවල්ලට යයිව තමයි මේ සූදානම් වෙන්නේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමෙන් තොරව. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක අපි දැක්කා මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා වැඩපිළිවෙලක් පටන් අරගෙන යනවා. එතකොට විෂය අපොස සාමාන්‍ය පෙළ විෂයන් ප්‍රමාණය 7කට අඩු කරලා ඒ වගේ යම්කිසි වැඩපිළිවෙලක් කරන්න ගුණපාල නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොහොමද මේ වැඩපිළිවෙල ගැන ඔබතුමා අදහස? ගුණපාල නානායක්කාර මහත්තයා අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකයාට අදපු යෝජනා කුණු කූඩේ. ඒ වගේම තමයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය ගැන ප්‍රතිසංස්කරණ තමයි ඔහුට බාර වෙන්නේ. ඔහු විසින් සිදු කරන ලද ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනල්ලා විකනාපී යෝජනාවන් ක්‍රියාත්මක කරන්න හිටියේ 2023 මාර්තු මාසෙම. ඉස්කෝල 280ක නියාමක ව්‍යාපෘතියක් තිබ්බා. රුපියල් මිලියන 5000ක් වේදා කරා සමස්තන ගුණ කුඩේට. අද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන වෙනස්කම් ගැන 13 වසරේ අධ්‍යාපන 12ට ගෙනියන එක ගැන ඔහු විසින්ම ගෙනාපු ඔහු රාජ්‍ය අමාත්‍ය වශයෙන් ගෙනාපු යෝජනා රුපියල් මිලියන 5000ක් වේදා කරලා තිබු යෝජනා අද කුණු කුඩේට දාලයි මේ ගේන්නේ. මේවා ගේන්නේ මෙන්න මේ අධ්‍යාපන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ. මේකේ තියෙන යෝජනා 41 තුළ තියෙන්නේ මොකක්ද? අධ්‍යාපනය තුළ ඌන උපයෝගිත ගන්නති වෙනද පාවිච්චි කරන්නදී ගොඩනැගිලි පෞද්ගලික ආංශයේ කල්බදු දෙන්න තමයි මේකේ යෝජනා කරන්නේ. 36 වෙනි යෝජනාව ඒක කල්බදු ක්‍රමයට දෙන්න. ඒ වගේම දැන් අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජක අතුලත් කරගන්න මේ කතා කරන්නේ. මේ යෝජනා තුළ ගුරු සංගම් තියෙනවද? මේ යෝජනා තුළ විද්‍යාපදන යෝජනා සංගම් තියෙනවද? නැත්නම් කවුරු හරි නියෝජනය කරන සංගම් තුන නැහැ. මේවල ඉන්නේ පෞද්ගලික පාසල්වල විද්‍යාපදිනු අයිතිකාරු මේ කමිටු වල ඉන්නේ. ඔවුන් තමයි මේ යෝජනා ගේන්නේ. ඒක රනිල් වික්‍රමසිංහ ගේන මේ යෝජනා සම්පූර්ණයෙන්ම මේ නිදාස අධ්‍යාපනයේ වලපල්ලට යවන නිදාස අධ්‍යාපන විකුණන යෝජනා. ඒක තමයි අද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කරගාගෙන යන්නේ.
ඔවිසින් ගෙනාව යෝජනා මිලියන 5000ක් ගෙදන් කරලා ගෙනාව යෝජනා කුණු කුඩට යාම පුළ ඔව් කතා කරන්නේ නැහැ. ඉතින් මේ තියෙන සම්පූර්ණයෙන්ම මේ රටේ අධ්‍යාපනයේ වලපල්ලට යවන්න යන්නේ. ඒකෙදි අපි දකින්න ප්‍රායෝගිකව මේ දින ගුරුවරුන් කියනවත් පිළියම් යොදන්න බැරි ආණ්ඩුවක් මේ තියෙන්නේ. දැන් අපිට දැනගන්න තියෙනවා දැන් සමුදා දිනේ සිට සියලුම මේ ළමයින්ගේ බාහිර ක්‍රියාකාරකම් මේ කියන්නේ ස්පෝට් මීට් නවත්තන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝගයක් කරයි කියලා කොහොමද එතුමාගේ අදහසේ සම්බන්ධයි දැන් මේවයි දැන් ඇත්තටම දැන් පාසල් වහර සටහන් වහරය ජනවාරි දන් තමයි ආරම්භ වෙන නියමිතව තිබුණේ නමුත් මේ පාසල් වහරය දිගින් දිගටම කල්යාම විභාග කල්යාම තුල තමයි මේ වහරේ පෙබරවාරි වෙනකන් ඇවිල්ලා තියෙන්නේ දැන් තියෙන අයාපත් කාලගුණික තත්ත්වය මත උෂ්ණාධික කාලගුණ තත්ත්වය තුල තමයි මේ තීරණ ගන්නෙ නමුත් මේ තීරණ ගැනීමට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ ලබා දීලා තිබ්බ 2023 අවුරුද්දේම උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් තුල කටයුතු කළ යුතු ආකාරය ඉතින් ඒක ඒ සඳහා උපදෙස් දුන්නේ අන්තිම මොහොතේ මාධ්‍ය හරහා මේ සත්‍ය පැහැදිලි කරලා පස්සේ තමයි උපදෙස් ලබා දුන්නේ දැන් විටින් විට විවිධ උපදෙස් තමයි ලබා දෙන්නේ අපි දැක්කා පෞද්ගලික දවස්වල අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාම පරස්පර යෝජනා තමයි ගෙනාවේ මේ අධ්‍යාපන පද්ධතිය මේ ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රීඩා කටයුතු සම්බන්ධ දැන් අවසාන මොහොතේ වුණ නතර කරන්න තීරණය කරනවා නම් ඇත්තටම කලින් සාකච්ඡා කරලා තීරණය ගන්න බැරි මේක තමයි යත්ත කතාව අධ්‍යාපනය මොකද තීරණ ගන්න පරක්කු වෙලා ප්‍රතිඵල ආවට පස්සේ දැන් ඇත්තටම දැන් දරුවන්ට සාතිකයකුත් අවශ්‍යයි ක්‍රීඩා දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය කියන්නේ ඇත්තටම පොතපත දැනුම පමණක් නෙවෙයි අධ්‍යාපනය අපි විධිමත් නොවිධිමත් අවිධිමත් ක්‍රම තුනෙන්ම ලබා ගන්න ඒකදී ඇත්තටම මේ ක්‍රීඩාව අවශ්‍යයි නමුත් ඒකෙදී ඒ උෂ්ණාධික පරිසරයට ගැළපෙන ආකාරයෙන් මේ කටයුතු කිරීම සම්බන්ධයෙන් උපදෙස් දීලා ඒ අනුව කටයුතු කරලා තිබ්බා නම් මෙන්න තීරණ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගන්න ක්‍රියා අධ්‍යාපනයේ ක්‍රියාවලින් සම්බන්ධයෙන් ප්‍රමාද වෙලා ගන්න තීරණ තමයි දැනට තියෙනවා අපි දන්නෝ ලබන සතිය වුන් සඳහන් කරා මුලින්ම මාර්තු මාසේ 30ට කලින් සියලු ක්‍රීඩා කටයුතු විධිමත්ව අවසන් කරන්න කියලා ඒකෝ දැන් ඒ සියලු කටයුතු අවසන් මොහොතේ තියෙන දන තමයි මේ මේ තීරණ ගන්න කලින්ම මේ තීරණ අරන් තිබ්බා නම් කල් අරගෙන මේ තීරණ ගත්තා නම් ප්‍රමාණිකුලව මේ තීරණ ගත්තා නම් මම වෙන්නේ නැහැ දැනනවත් වියදම් කරන දින මුදල් ප්‍රමාණයක් තියෙනවා පාසල්වල කරන දින ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා සමහර ඒවා ක්‍රීඩා දනග අවසන් සමහර අවසන් වෙලා නැහැ සමහර ඒවා දින නියම කරලා තියෙන්නේ මාර්තුයේ කලින් දැන් මේ සියල්ල වියවුලක් වඩපත් වීම තමයි වෙන්න නියමිතෝ තියෙන්නේ දැන් මේ අපි දැක්ක ජාතික පාසල් වල අර එකපාරට මේ බෝඩ් වගේ ගහගෙන ගියා හැම ජාතික පාසලකම මේවා අයින් කරන්න දැන් නියෝගයක් ආවයි කියලා අපිට දැනගන්න තියෙනවා ඇත්තද මේක පැහැදිලිවම ඔව් දැන් අපි දැක්ක දැනට තියෙන ජාතික පාසල් 396 පාසල් 10 දක්වා වැඩි කරන්න තීරණයක් ගත්තා ඒ තීරණයක් අරගෙන සියඹලාණ්ඩුවේ ප්‍රදේශ පාසලක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතියට ගිහිල්ලා විශාල උත්සව තියලා ජාතික පාසල් 10ක් හදන්න තීරණයක් ගත්තා තීරණයක් අරගෙන එක පාසලකට මේ 10 එක පාසලකට ලක්ෂ 20 ගාණක් ලබා දුන්නා. මොකටද? බෝඩ් එකක් ගන්න. ඉස්සලම ගාවි බෝඩ් එක. ඉස්කෝලේ නෙවෙයි බෝඩ් එක. දැන් බෝඩ් එක ගන්නවා කියන්නේ මේ නිකන් බෝඩ් එකක් නෙවෙයි. විශාල තොරණක් වගේ ගහලා ඉතින් අපි ඔබ කවුරුත් දකින්නදී මාධ්‍යවල හැමදාම දෙන බෝඩ් එකක් ගාලා ලොකු මෙන්න ජාතික පාසල. ඒවට කියන්නේ නමට පමණක් ජාතික පාසල්. බෝඩ් එකෙන් ජාතික පාසල්. බෝඩ් එක විතරයි තිබ්බේ. ඒ පාසල් 10න් 7ම ජාතික පාසලටපත් උනේ පාසල් 33යි. ඉතුරු පාසල් ජාතික පාසලට නම් කරුණු නැහැ බෝඩ් එකම උනායි ජාතික පාසලකට තිබේ. දැන් අධ්‍යාපන අමාත්‍යාංශ මේ ලක්ෂ 20ක් ලබා දුන්නා මේ කටයුත්තට. ලක්ෂ 20ක් ලබා දීලා මේ බෝඩ් එකකට ගහන්න කියලා කිව්වේ. දැන් නියෝගයක් යවලා තියෙනවා. මේ පාසල්ල බෝඩ් එක මේ පාසලේ ලිපි ශීර්ෂ ජාතික පාසලක් කියලා ගාලා තනවා. මේ ලිපි ශීර්ෂ මේ පාසලේ විදුහල්පතිවරයා අස්ථාන් කරන සීල් එක ජාතික පාසල කියලා කරන ඒ සීල් එක මේ සියල්ල අයින් කරන්න කියලා. දැන් මේ ලක්ෂ 20 වතුරේ. දැන් මේ තීරණ ගන්නකොට අපි ඒ පැහැදිලිවම කිව්වා මේක අසාර්ථක යෝජනාවක් කියලා. දැන් මේ අසාර්ථක යෝජනාව ක්‍රියාත්මක කරලා සල්ලිත්‍ය දන් කරලා දැන් ලියුම් යවනවා මේ වයින් කරන්න කියලා. මේ කවුද මේ ජාතික අපරාධ වලට වගේ කියන්න ඕනේ දැන්. මේ මුදල් වලට වගේ කියන්නේ කවුද? වගේ කියුත්තේක් නැහැ. දැන් වගේ කියුත්තේක් නැහැ. අර අධ්‍යාපන සංස්කරණ ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන සංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාට සුසිල් ප්‍රේම් ජයන්ත අමාත්‍යවරයා රුපියල් මිලියන 5000ක් වියදම් කරා වගේ වැඩක් මේ වෙලා තියෙනවා. දැන් අපි දැක්ක පෞද්ගලික කෝප් කමිටුවේදී පැහැදිලිව ප්‍රශ්න කළා. මේ බෝඩ් එකට ජාතික පාසලට ලක්ෂ 20 ගාණ මිලියන 2 ගාණ දුන්නේ කුමන පදරමින්ද කියලා. බෝඩ්ේ වියදම් කරපු දේ මොකද උනේ කියලා කෝප් කමිටුවේ ප්‍රශ්න කළා. එතකොට උත්තර නැහැ. තව ඒවා ටිකක් කෝප් කමිටුවේ මෙලේ තිබ්බ ප්‍රදර්ශනාත්මක දේවල් ප්‍රශ්න අහනවා උත්තර නැහැ එතනින් ඉවරයි ඒක.
ඒකට ඊට පස්සේ පසුබිමක් නැහැ. දැන් ඔන්න තත්ත්වය උදා වෙලා තියෙන්නේ ජාතික අපරාධයක් මේ වෙලා තියෙන්නේ. මේකෙන් පැහැදිලි වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ රටේ රනිල් රාජපක්ෂ යුගයේ අධ්‍යාපනය අයාලේ යනවා. අයාලේ යද්දී ඔවුන් කතා කරනවා 2048 අධ්‍යාපන සංස්කරණ ගැන. ඒකයි විහිළුව. දැන් මේකෙන් වෙන මුදල් වලට හානියට වඩා දරුවන්ගේ මේ කාල සීමාවේ අධ්‍යාපනය ලබන රනිල් රාජපක්ෂ යුගයේ අධ්‍යාපනය ලබන දරුවන්ට වෙන අසාධාරණය ගැන වගේ වගත් නැහැ. ඔවුන්ට මේ අසාධාරණේ નિවරදි වෙන්නේ නැහැ. මොකද මේ කාලය නැවත එන්නේ නැහැ. මේ කාලය ඔවුන්ගේ අධ්‍යාපන ජීවිතේ නැවත උදා වෙන්නේ නැහැ. ඒක මේ කාලය තුල අධ්‍යාපන ලබන ළමයින්ට මේ රජයේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කරන අසාධාරණේ ඔවුන්ගේ ජීවිත කාලෙටම ඉතුරු වෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. තවදුරටත් මේක දික් කරන්න නැතුව දැම්ම මේක අවසන් කරන්න කියලායි අපිට කියන්න තියෙන්නේ. කොච්චර පාසල් ප්‍රමාණයක මේ ජාතික පාසල් බෝඩ් ගහලා තියෙනවද? පාසල් 1000ක් ඔවුන් ජාතික පාසල් 1000ක් නම් කරා. ඒ ජාතික පාසල් 1000ක් නම් කරලා තමයි මේ බෝඩ් එක ගන්න කිව්වේ. එතකොට ඒ සඳහා තමයි ලක්ෂ 20 ගාන ලබා දුන්නේ. දැන් ඒකේ පාසල් 33යි ජාතික පාසල් වල ඉතිරිව ජාතික පාසල් වෙලා නැහැ. දැන් ඕන් කියලා පළාත් සභාවල මේක ගතා නැහැ. ඒක නිසා මේව හරන්නේ ඉන්නේ කලින් ඒව සැලසුම් කරලා ඒක කරලා අවසාන මොහොතේ මේ ක්‍රියාවලට යන්න තිබ්බා. එහෙම නැතුව කලින් ගත තීරණයක් අරියට නිකන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ අපි දැක පොර ප්‍රශ්න වගේ කාබනික පොර ගෙනාව සම්පූර්ණයෙන්ම ගොවිතැන විනාශ වුණා. ඊට පස්සේ කියනවා මෙන්න මේ තීරණය ගැන අපේක වැරදි කියලා. දැනුත් ඒ වගේ ජාතික පාසල් සම්බන්ධයෙන් ඒ වගේ තමයි මේ තීරණ ආපස්සට අරවන්නේ. ඒ වගේ මේ එතනදි ගොවියෝ අනාත වුණා. අද අධ්‍යාපන පද්ධතිය අනාත වුණා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් ඒ සඳහා මුදලකුත් වැය කරනවාද? ඒ කියන්නේ ගලවන්නත් මුදලක් යනවා. දැන් මේ 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 බෝඩ් එකක් කියලා කියන ලොකු ඉදිකිරීමක්. දැන් මේ ඉදිකිරීම ගලවන්න ඕනේ. දැන් මේ ඉදිකිරීම ගලවන්න ගියාම යන වියදම කවුද දරන්නේ? ඒක දෙමව්පිය තමයි දරන්නේ. මේ මුදල් වෙන් කරනවා. දැන් කියයි නෑ කමන්නෑ ඔබ තිබ්බට කමන්නෑ කියලා. මේ විකාර තීරණ විකාර තීන්දු දැක්මක් නැති වැඩ තමයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපනය සඳහා සිදු වෙමින් යන්නේ. හැබැයි තා ලස්සන කතා නම් කියමින් ඉන්නවා.